කටනායක අධිවේගී මාර්ගයත් ඉඟුරුකඩේ හන්දියේ ඉඳලා කොටුව දෙසට ගමන් කරන කුළුණු මතින් ඉදවෙන අධිවේගී මාර්ගයත් උරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මතින් ඉදවෙන අධිවේගී මාර්ගයත් ජාලාව එකිනෙකට සම්බන්ධ වෙන ව්‍යාපෘතියක් හැටියට තමයි මේ ව්‍යාපෘතිය හඳුන්වන්නට පුළුවන් අපිට. මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂයේ තමයි කැබිනට් අනුමැතිය අපිට ලැබුණේ. මේ වෙන විට මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම වැඩ අවසන් වෙලා තියෙනවා. මේක එක්තරා විදිහක එල්ලෙන පාලමක් හැටියට හඳුන්වන්නට පුළුවන්. විශේෂත්වයක් තියෙන්නේ කැලණි ගඟ මැද්දේ කුළුණු නැහැ. කැලණි ගඟට කිසිම බාධාවක් නැහැ. කම්බි වලින් 20%ක මේ පාලමේ බර දරා පවතිනවා. ඒ වගේම අතිපාරම් වලින් බර 80%ක් දරා රඳා පවතිනවා. මේක විශේෂී පාලම් වර්ගය ශ්‍රී ලංකාවේ ප්‍රථමතාවට ඉදිවෙන පාලමක්. මෙම පාලමේ වේගය 8 කිලෝමීටර 60ක වේගයක්. මොකද මේක නාගරික අධිවේගී මාර්ගයක් හැටියට හඳුන්වනවා. ඉඟුරුකඩේ මන්සන්දියේ ඉඳලා කොටුවට දක්වා කුළුණු මතින් ඉදිවෙන අධිවේගී මාර්ගයේ මේ වෙන විටත් වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම උරුගොඩවත්ත දෙසේ ඉඳලා අතුරුගිරියට යන කුළුණු මතින් ඉදිවෙන අධිවේගී මාර්ගයත් මේ වෙනකිට වැඩ ආරම්භ කරලා තියෙනවා.